මේ ගොවියාට සිදු වුණු අසාධාරණයක් ඒ වගේම ගොවියාගේ හඬට කන් නොදීමත් නිසා කියලා තමයි අපි විශ්වාස කරන්නේ මේ සියල්ලම ආරම්භය. මගේ ජීවන ගමනේ මමයි රජිනිය. රාණි සඳන් දිතර නොක රජිනක්. කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ විශාල පසුබෑමකට ලක් වෙලා තිබුණා. අපිට අවශ්‍ය ආහාර ටික අපි රටින් ගේන තත්ත්වෙට පත් වෙලා තිබුණේ. සියලුම දේවල් සහල්වල ඉඳලා සියලු දේ අපි රටින් ගේන තත්ත්වෙටම අද පත් වෙලා පෙරට ආර්ථික අර්බුදයකට එන්න. ඒ වගේම අපේ ආණ්ඩු පෙරලිවලට පවා එක හේතුවක් බවට පත් උනේ මේ ගොවියාට සිදු වුණු අසාධාරණයක් ඒ වගේම ගොවියාගේ හඬට කන් නොදීමත් නිසා කියලා තමයි අපි විශ්වාස කරන්නේ මේ සියල්ලම ආරම්භය. අරගලයේ ආරම්භය බැලුවත් ඒ ආරම්භය සිද්ධ වෙන්නේත් මේ ගොවියා පාරට ඇවිල්ලා ගොවිය විරෝධතා දක්වල එතනින් පටන් ගත්තු දෙයක් තමයි අරගලයේ නිර්මාණය වෙන්නත් ප්‍රධාන හේතුවක් බවට ඒක පත් වුණා. දැන් අපිට පේනවා මහකන්නේන් පස්සේ මහකන්නේ පෝර වැඩපිළිවෙළත් සකස් වෙමින් පවතිනවා. අපිට සහල් ගෙනීමේ අවශ්‍යතාවයක් ඇති වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ ගොවි ජනතාවේ අභියෝගය බාර ගන්න. කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ බඩිරුගු වගාව විධිමත් කිරීම සඳහා නව කෘෂි යෙදවුමක් හඳුන්වා දීමේ වැඩසටහනට කෘෂිකර්ම අමාත්‍යංශයේදී එක් වෙමින්. රෙස්ටෝරන්ට් රසට බිරියානි දැන් ස්ටෙප්ස් 3කින්.